ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය. සුබෝදයසනක් අපි නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි මේ විශේෂාංගෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අම්මා කෙනෙක්ට ඉතාමත් වැදගත් කාරණයක් පිළිබඳව. අම්මා කෙනෙක්ගේ ආදරය කියන්නේ හරියට උල්පතක් වගේ. ඒ වගේම තමයි මේ ආදරය වෙනුවෙන් සබාදහම මගින් දායාද කරලා තියෙන ප්‍රතිහාරය තමයි අම්මා කෙනෙක්ට මව් කිරි කියන්නේ. මොකද පුංචි දරුවෙක්ට මව් කිරි කියන්නේ සියලුම පෝෂණ සංඝටක වලින් අනෝන වුණු අති උතුම් ආහාරයක්. ඒ නිසා අද අපි කතා බහ කරනවා මව් කිරි පිළිබඳව විශේෂයෙන්ම මවකට මව් කිරි ලබා දීමේදී දරුවෙක්ට ඇති වෙන්න පුළුවන් ප්‍රායෝගික ගැටලු මොන වගේද කියන කාරණේ පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ විශේෂාංගය තුලින්. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි මැදිරියට ආරාධනා කරා කලබොවිල ශික්ෂණ රෝහලේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී ඒ වගේම මනෝවිද්‍යා උපදේශිකා නිලුක්ෂි තිලකසිරි මහත්මියට ආයුබෝවන් සුභ සුබෝදයසනක්. අර මං කිව්වා වගේ නිලුක්ෂි මහත්මිය මේ මව් කිරි කියන්නේ පුංචි දරුවෙක්ට තියෙන වටිනාම සම්පතක්නේ, අති උතුම් ආහාරයක්. ඉතින් අපි මුලින් මේ ප්‍රායෝගික ගැටලු ගැන කතා කරන්න කලින් මට හිතෙනවා මෙහි තියෙන වැදගත්කම මොන වගේද කියලා කෙටියෙන් හෝ පැහැදිලි කරලා ගියොත් හොඳයි කියලා. ඔව් ඇත්තටම අම්මා කෙනෙක් දැන් ලංකාවේ මව්වරු දන්නවා ඉඳුනිල් මව් කිරි කියන එක කොයි තරම් වැදගත්ද කියන එක. ඒගොල්ලෝ දන්නවා මාස 6ක් යනකල්ම මව් කිරින් පමණක් දරුවා පෝෂණය කරන්න ඕනි කියන එකත් දන්නවා. දැන් මව් කිරිවල වැදගත්කම ගැන කතා කරනකොට පුංචි දරු පැටියෙක් ඉපදිලා ඉපදුණු මොහොතේ ඉඳලා යට මාස 6ක් යනකල්ම මව් කිරි විතරක්ම අපි දෙනවා. වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. එතනදී මව් කිරිවල වැදගත්කම කතා කරොත් බබා ඉපදුණු දවස් ඉඳලා මාස 6ක් යනකල් ලොකු වෙනවා, දත් එනවා, කොණ්ඩෙ වැවෙනවා, බර වැඩි වෙනවා. මේ හැම දෙයකටම දෙන එකම ආහාරය මව් කිරි. ඊළඟට මෙයා ලෙඩක් දුක්ක් නැතුව වර්ධනය වෙනවා. එතකොට මෙයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය දියුණු වෙනවා. එතකොට මානසික සංවර්ධනය, කියන්නේ එයා හිනා වෙන්න, ක්‍රියාකාරකම් කරන්න හැම දෙයකටම ලබා දෙන එකම උත්තේජකය මව් කිරි. ඉතින් මව් කිරි වල වැදගත්කම කියලා නිම කරන්න බෑ. මම බලාපොරොත්තු වෙන්නේ මේ වටිනා කාලය තුළ එහි සංඝටක පිළිබඳව කතා කරන්න. මොකද ඊට වඩා ගොඩාක් ප්‍රායෝගික ගැටලු අමලට තියෙන නිසා. ඔව්. අපි දැන් හඳුනාගත්තොත් මේ ප්‍රායෝගික ගැටලු කියලා කතා බහ කරද්දී දැන් ලංකාව තුළ මව්වරුන්ට වැඩි වශයෙන් මොන වගේ ගැටලු වලටද මුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ මව් කිරි ලබා දීමේදී? ඇත්තටම ඉඳුනිල් බොහොම ස්තුතියි ඔබට. මොන වගේ ගැටලු වලටද කියලා කතා කරොත් එහෙම මේ ගොඩාක්ම ලොකුම ප්‍රශ්නේ තමයි අපි කාන්තාව හැටියට අපි දකින දෙයක් තමයි මේ බබෙක් හම්බෙනවා කියන එක හිතලා බලන්න අම්මා කෙනෙකුට මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද කියන එක. දැන් අපි අතීතයේ ඉඳලා ගත්තාම කතා කරගෙන යනවා අපි ඒ කාලේ එහෙම නෑ, අපිට ළමයි මෙච්චරක් හිටියා. හැබැයි දැන් ලෝකේ සංකීර්ණයි. ඔබත් මමත් කාන්තාව හැටියට අපි දරුවෝ හදන එක එක්කෙනෙකුට දෙන්නෙකුට උපරිම 3 දෙනෙකුට සීමා කරලා එහෙමත් ගෙදරක තමයි දරුවෝ 3කට එහා ඉන්නේ. එතකොට මව් කිරි දීම කියන කාරණේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු වලට ගත්තාම මම අංක 1 ගැටලුව හැටියට දකින්නේ අපි කට පාවිච්චි කරන විදිහ කියලා. අම්මා කෙනෙක්ට බබෙක්ට කිරි දෙන එක, කිරි එරෙන එක, මේ හැම දෙයකටම අපි කතා කරන කියන වචන බලපානවා. ප්‍රධාන ප්‍රායෝගික ගැටලුව තමයි අපි ගෙවල් වලට ගිහිල්ලා බබා බලන්න ගිහිල්ලා ඒ ගෙදරට සහනයක් වෙනවා වෙනුවට අපේ කාලේ නම් ඔහොම කිරි දුන්නේ, අපේ බබාට නම් මීට වැඩිය කිරි තිබ්බා, අපේ දුවට නම් මෙහෙම තිබ්බා කියලා අපි කතා කරන වචන. ඔබ දන්නවද මව් කිරි හා අදාළව පමණක් නෙමෙයි ඉඳුනිල් වචන වලට පණ තියෙනවා. මම ඔබට දෙන පළවෙනිම පණිවිඩය තමයි මේ දරුවෝ ලැබෙනවා, දරුවෝ ලොකු කරනවා, මේ දරුවොත් එක්ක මේ ජීවිතය ගත කරනවා කියලා කියන්නෙම කාන්තාවක්ගේ සංක්‍රාන්ති සමයක්. තරුණ මං හැමදාම කියනවා තරුණ දියණියක් බිරිඳක් වෙලා ඇය මවක් වෙනවා කියන්නේ සංක්‍රාන්තියක්. ඇයට මේක දරා ගන්න අමාරුයි. ඇයට තියෙන වෙනත් රාජකාරීනුත් එක්ක දැන් බබල් හදන එක විතරක් නෙවෙයිනේ අපිට තියෙන්නේ. මම දකිනවා රෝහලේදී අම්මලා තමන්ගේ ලැප්ටොප් එක අරන් ඇවිල්ලා මේ ඇඩ්මිට් වෙලා ඉන්න ගමන් ඒගොල්ලෝ රාජකාරීත් එක්ක සම්බන්ධ වෙනවා, අනිත් දරුවෝ ගැන හිතනවා,
දැන් ඉන්දුනිල් වැඩිම පුරම අපිට මේ ගර්භණී සමයේ සංකූලතාවලට මෙදිය වැඩියාව වැඩි අධික රුධිර පීඩනය වැඩි චූටි චූටි අම්මලාට හරි තරුණ අම්මලාට මේ සංකූලතාව වැඩි මේ හැම එකකටම හේතුවක් තමයි නිවස තුල ඇතිවන යම් මට්ටමක පීඩනය මව්කිරී දීමේදී මේ තත්ත්වය ඉතා වැඩි පසු ප්‍රසව අවපීඩිත තත්ත්වය ඒ කියන්නේ දරුවා හම්බුණාට පස්සේ දරුවත් එක්ක සියදිවි නසා ගන්න මට්ටමටම යන තැනට අම්මලා අසරණ වෙනවා මේ කිරිදීමේ ක්‍රියාවලිය අඩාල වුණාම කොහොමද මේ කාලය තුරදී අර මවකගේ හෝමෝන වෙනස් වීමත් එක්ක මේ පීඩනය තවදුරටත් දරා ගන්න අමාරු නොකියුත් ගැටලු ඇති වෙනවා අනිවාර්යයෙන්ම ගැටලු ඇති වෙනවා ඒ නිසා මව කිරිදීම කියන කාරණය තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපි කොච්චර දුරට ඒගොල්ලන්ට උදව් කරනවද කියන එක අපි කොච්චර සපෝටිව්ද කියන එක ගෙදර තුල ඒ කියන්නේ ගෙදර ස්වාමි පුරුෂය අම්මට විතරක් අයිති කාර්යයක් කියලා හිතාගෙන ඉන්නව නම් මව කිරි දෙන එක ඒක වහාම නිවැරදි කරගන්න ඕනේ ඒ නිසා අපි කතා කරන වචනවලට පණ තියෙනවා ඒ වචනවලින් අපිව කැපිලා තුවාල වෙනවා කියලා දැනගෙන දරුවෙක්ට කිරි දෙන අම්මා කෙනෙක්ට වචන පාවිච්චි කරද්දී බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න කියලා මං ඉල්ලනවා ඔබට මතක නැහැ ඔබට කොහොමද තිබුණේ කියලා ඇත්තටම ඔබට ඔබට මතක නැහැ ඔබ කොයිතරම් කිව්වත් අපේ බබාට නම් මෙහෙමයි අපේ කාලේ නම් මෙහෙමයි අපේ දුවට නම් මෙහෙමයි කියලා කිව්වට දරුවෙක් ඉපදිලා මුල් පැය 24 මුල් පැය 48 32 තුල අම්මට එන්නේ කොලෙස්ටරම් ටිකක් විතරයි ඇත්තටම ගලාගෙන කිරි එනව අම්මලා හරිම අඩුයි එහෙම එන අයත් ඉන්නවා ඉතින් තේ හැන්දක දෙකක විතර ඝනකම කිරි ටිකක් විතරයි ඉන්නේ ඒක දැකලා රෝහලට ඇවිල්ලා එයාගේ බලන්නේ නාය කියන්න ගත්තොත් එහෙම කිරි මදි ඔයා ඔහොම නෙමේ කිරි දෙන්න ඕනේ ඔයා ඔහොම හරියන්නේ නැහැ ඒ වගේ දේවල් කියන්න ගත්තොත් ඒකම හේතුවක් වෙනවා මව් කිරි දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල වෙන්න ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය ඊළඟට තියෙන ලොකු ප්‍රශ්නයක් අම්මලත් හිතාගෙන ඉන්නවා මට කිරි ඇද්ද මට කිරි දෙන්න පුළුවන්ද මං කොහොමද කිරි දෙන්නේ වගේ කාරණා ඇත්තටම ඉඳුනිල් අපි දැනගෙන ඉන්න ඕනේ හැම අම්ම කෙනෙක්ම අම්ම කෙනෙක් විතරක් නෙමෙයි හැම කාන්තාවක්ම දැනගෙන ඉන්න ඕනේ කිරි එරෙන්නේ කොහොමද කියන කාරණේ. මොකද කාන්තාවක් ස්වභාව ධර්මයෙන් කවදක හරි අම්ම කෙනෙක් වෙනවා වෙන නොවෙන කෙසේ වෙතත් මවක් සමග කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කාන්තාව හැටියට අපි දැනගෙන ඉන්න ඕනේ අපේ සිරුර තුර මේ සිද්ධ වෙන විශ්වයේ අසම සම ක්‍රියාවලිය මේකට ආදේශකනේ කොහොමද මේක වෙන්නේ කියලා. දැන් කිරි ගලාගෙන ඉන්නේ පියුරෙන්නේ. එතකොට මේ පියවරක් පොඩ්ඩක් හරි සිදුරු කරලා කපලා බැලුවොත් කිරි එනවද? ඔබ දැකලා තියෙනවද? නෑ. මව් කිරි දීම අතිශය මානසික ක්‍රියාවලියක්. අතිශය මානසික ක්‍රියාවලියක් ඒ වගේම මව් කිරි බීමත් පුංචි දරුවක් බඩගින්නට විතරක් නෙමෙයි කිරි බොන්නේ. ඒක එයාගේ මානසික අවශ්‍යතාවයක්. ඒ නිසා මම අද උත්සාහ කරනවා වෙනත් මානයකට ඔබව අරගෙන යන්න මව් කිරි දීමේ ඇතිවන ප්‍රායෝගික ගැටලු හරහා කිරි නිපද වෙන්නේ කොහොමද කියන එක ගැන සරල අවබෝධයක් ඕගොල්ලොන්ට ලබා දෙන්න පාසල් ශිෂ්‍යාවක් හෝ වේවා කුමන මට්ටමක ඉන්න කෙනෙක් හෝ වේවා ස්වාමි පුරුෂයෙක් හරිකම නැ මේක දැනගෙන ඉන්න ඕනේ. දැන් ඉඳුනේ අපි කියනවනේ කිරි දෙන්න අම්මා සන්තෝෂෙන් ඉන්න ඕනේ කියලා. ඔව්. එතකොට සන්තෝෂයයි මව් කිරි කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට සන්තෝෂෙන් ඉන්න ඔයා සතුටින් ඉන්න බබාට කිරි ටික එරෙන්න නම් ඔයා සතුටින් ඉන්න කියලා අපි කියනවා. එතකොට සතුටින් ඉඳීමයි මව් කිරි කොහොමද විද්‍යාත්මකව සම්බන්ධ වෙන්නේ? මව් කිරි මදි 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 කියලා හිතන්න එපා. ඔයාට කිරි ඇති කියලා හිතන්න. කිරි ඇති කියලා හිතනකොට තමයි කිරි එරෙන්නේ. ඔහොම කිව්වට අම්ම කෙනෙක් හිතන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ. කිරි ඇති කියලා හිතන සිතුවිල්ලත් සතුටින් ඉඳීමත් කොහොමද කිරි එරෙන්න බලපාන්නේ කියන කාරණේ. ඒ නිසා මම ඔබට කියාගෙන යනකොට ඔබට තේරෙයි බොහොම සරලව හොඳ අවබෝධයෙන් දැනගන්න මේ කාරණාව. දැන් ඔන්න ගෙදර ලොකු බබෙක් ඉන්නවා නම් ඉදිරි අම්මලාට තියෙනවා ප්‍රශ්නයක්. දැන් කිරි බොන ලොකු බබෙක් ඉන්නවා. දැන් බබෙක් ලැබෙන්නත් ඉන්නවා. දැන් අහනවා අපෙන් මිස් මේ චූටි බබා කිරි බොනවා. මේ ඉපදෙන්න ඉන්න අලුත් බබාට කිරි ටික ඇති වෙයිද? මොකද කරන්නේ? මට හරි ප්‍රශ්නයක්. ලොකු බබා වයින් කරන්නත් බෑ කියලා අම්මලා අසරණ වෙනවා. එතකොට මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ අනිත් බබා ඉපදෙන කලම ඉපදුනාට පස්සෙත් එයාට කිරි අවශ්‍ය නම් දෙන්න. මව් කිරිවල රසය වෙනස් වෙන අලුත් බබෙක් ඉපදුනාට පස්සේ ගොඩක් වෙලාවට ලොකු බබා ක්‍රමානුකූලව අයින් වෙන්න බලනවා. නමුත් බබා ඉපදෙන්න කලින් කිරි අයින් කරන්න එපා. ඔය අතරේ අපි කියනවා ඉඳුනිල් මේ බබාට දෙන්න ඕනේ මුල් කිරි ටික, රන් කිරි ටික දෙන්න ඕනේ, කොලෙස්ටරම් ටික දෙන්න ඕනේ. ඒකෙන් තමයි බබාගේ ප්‍රතිශක්තිය, මානසික සංවර්ධනය හැම දෙයකටම උදව් වෙන්නේ. දැන් ඔන්න අම්මලාට ප්‍රශ්නයක්. ලොකු බබා කිරි ටික බිව්වට පස්සේ කොහෙන්ද මේ අලුතෙන් ඉපදෙන චූටි බබාට කොලෙස්ටරම් ටික? දැන් ওই ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා.
කිරි හැදෙන විදිහත් කියාගෙන යන්නම්. දැන් ওই ප්‍රශ්න ලොකුවට තියෙනකොට අම්මලා හරිම අසරණ වෙනවා. ඉතින් මම ඔයගලන්ට මේ පණිවිඩය සරලව දෙනවා. පුංචි දරුවෙක් ඉපදෙන්නේ ගෙදර නෙමෙයිනේ. එයා ඉපදෙන්නේ අනිවාර්යයෙන්ම රෝහලක. දරුවා ඉපදිලා දරුවයි අම්මයි සම්බන්ධ වෙලා තියෙනවනේ වැදෑමහ කියලා ප්ලැසෙන්ටා එක මේක ගැලවෙනවත් එක්කම මොලේට යනවා පණිවිඩයක් කිරි නිපදවන්න කියලා කොලෙස්ටරම් ටික අන්න එතකොටයි හැදෙන්න පටන් ගන්නෙ. එතකොට අලුත් බබා රෝහලේදී ඒ බොන කිරි ටික කොලෙස්ටරම් විදිහට බබාට ලබා ගන්න පුළුවන්. ඔතෙන්දි මට පුංචි බාධා කිරීමක් කරන්න හිතනවා. දැන් ගොඩක් අලුත් මව්වරුන්ට ගැටලුවක් වෙන්න පුළුවන් මේ කොලෙස්ටරම් කිරි ටික. එහෙම නැත්නම් දරුවා ඉපදුන ගමන්ම කොච්චර කාලයක් ඇතුළතද දරුවට මුල් කිරි වේල ලබා දෙන්න ඕනි කියලා? ඔව්, ඇත්තටම දරුවෙක් ඉපදිලා මුල් පැය ඇතුළත අපි පැය භාගෙ නෙමේ ඊටත් කලින් අපි රෝහලේදී සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පස්සේ දරුවා පෙකණි වලින් වෙන් කරන්න කලින් බඩ උඩට දානවා, බ්‍රෙස්ට් එකට දානවා. ඉතින් බබා ඔළුව හොල්ලලා මේ ඉපදිලා පෙකණි වලින් වෙන් කරන්නත් කලින් ඔළුව හොල්ලලා දඟලලා කිරි බොන්න උත්තේජනයක් ඇති කරගන්නවා. ඉතින් හැකි විගස මුල් පැය තුල පැය භාගයේ තුල අපි බබාට කිරි දීම ආරම්භ කරනවා වෙනත් ගැටලු නැත්තම්. ඉතින් කොලෙස්ටරම් ටික ඒ විදිහට දෙන්න පුළුවන්. අලුත් ලොකු බබෙක් ගෙදර ඉඳලා එයා කිරි බිව්වා කියලා අයිය බබෙක් අක්ක බබෙක් හිටියා කියලා මේ කොලෙස්ටරම් ටික නැති වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට ප්‍රශ්නේ, දැන් අර සන්තෝෂෙන් ඉන්න ඕනි, කිරි දෙන්න ඕනි, කිරි හැදෙන්න සතුටින් ඉන්න ඕනි කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ඔන්න දරුවා ඉපදිලා දරුවා අඬනකොට, දරුවා තුරුලේ ඉන්නකොට, දරුවා දකින්නකොට අපේ හෝමෝන් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ප්‍රොලැක්ටින් කියන හෝමෝන් එක. ඉතින් මතක තියාගන්න නිකන් සරලව නම් ඕනෙත් නැහැ. නමුත් ප්‍රොලැක්ටින් කියන හෝමෝන් එක ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා අපේ පිටියුටරියෙන්. එතකොට ඔන්න පණිවිඩයක් යනවා කිරි හැදෙන්න 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 කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා, කිරි හැදෙන්න හැදෙන්න කියලා පණිවිඩ යනකොට ලොකු පියයුරු තියෙන අම්මලත් ඉන්නවා, කුඩා පියයුරු තියෙන අම්මලත් ඉන්නවා. එතකොට අම්මලාට ඇති වෙන ප්‍රශ්නයක්, අනේ මගේ පියයුර හරි කුඩායි, මං කොහොමද කිරි දෙන්නේ, මගේ බබාට කිරි ඇති වෙයිද දන්නේ නැහැ එහෙම කියලා. තව අම්මලා හිතනවා මගේ පියයුර විශාලයි, මේ පියයුර පිරෙන්න කිරි හැදෙයිද දන්නේ නැහැ, මේ පියයුර පිරුන්නේ නැත්නම් බබා කොහොමද කිරි ටික උරා ගන්න කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔන්න එතනටත් මම ඔබට උත්තරයක් දෙනවා. ඔබේ පියයුරේ හැඩය ප්‍රමාණය මොකක් වුණත් ඔබට ප්‍රමාණවත් තරම් කිරි එරෙනවා. මොකද හැම පියයුරකම ශීරනාල කිරි නාල තියෙන සමාන මට්ටමින්. ඉතින් ඔන්න ප්‍රොලැක්ටින් හෝමෝන් එක ශ්‍රාවය වුණා, කිරි නිපද වෙන්න කියලා පණිවිඩය ගියා, බබා අඬනවා, බබා කිරි බොනවා, බබාව දකිනවා. ඔන්න හෝමෝන් එක ශ්‍රාවය වුණා, කිරි නාලවලට කිරි ටික ආවා. කිරි ටික ඇවිල්ලා මේ කිරි නාලවල කිරි ටික තැම්පත් වුණාට පස්සේ මේ කිරි නාල වටා තියෙන මාංශ පේශි තද කරලා තමයි කිරි ටික එළියට ගන්න වෙන්නේ. මේ කිරි ටික එළියට ගන්න නම් ඔන්න සන්තෝෂය කියන කාරණේ වැදගත් වෙනවා. අපි කිරි ඇති, මගේ බබාට මට කිරි දෙන්න පුළුවන්, මම සමත් අම්ම කෙනෙක්, මට මාස 9ක් බබා කුසේ තියාගෙන මේ විදිහට බිහි කරන්න පුළුවන් වුණා නම් මට කිරි දෙන්න පුළුවන් වගේ හොඳ සිතුවිලිත් එක්ක අර කිරිනාල වටේ තියෙන මාංශ පේශි සංකෝචනය වෙන්න අපෙන් ඔක්සිටොසින් කියන හෝමෝන් එක ශ්‍රාවය වෙනවා. සතුටින් ඉන්නකොට ශ්‍රාවය වෙන හෝමෝන් එකක් ඔක්සිටොසින්. ඔක්සිටොසින් ශ්‍රාවය වෙනකොට මේ කිරිනාල වටේ තියෙන කිරි ටික මේ තද වෙලා එළියට එනවා බබාට පහසෙන් උරා ගන්න. දැන් අපි මට කිරි මදි, මම දන්නේ නැහැ කිරි දෙන්න, මං කොහොමද කිරි දෙන්නේ, මගේ මං මට කිරි නැහැ, මම අදක්ෂයි, මං කොහොමද කියලා හිතාගෙන ඉන්නකොට ඔක්සිටොසින් ශ්‍රාවය වෙන්නේ නැහැ. එතකොට කිරිනාලවල තියෙන කිරි ටික මේ තද වෙලා එළියට එන්නේ නැහැ. එළියට එන්නේ නැති වුණාම ඔන්න මොළයට පණිවිඩයක් යනවා ඉඳුනිල්. නාල පිරීලා තියෙන්නේ නිෂ්පාදනය නතර කරන්න කියලා. අපි අර ඒ අවස්ථාවේද කියන්නේ කිරි ගල් වෙලා, එහෙම නැත්නම් කිරි තද වෙලා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඔන්න අපි පණිවිඩයක් යනවා, කිරි නාලවල කිරි තියෙනවා පිරීලා, ඒවා එළියට යන්නේ නැහැ. දැන් නිෂ්පාදනයක් නිතර නිතර නිපද වෙන්නේ, ඒවා ඉවත් වුණාම ඉවර වුණාමනේ. ඉතින් කිරි ටික ඉවර වෙන්නේ නැහැ, කිරි ටික තියෙනවා, නිප්පෙවම නතර වෙනවා. ඉතින් ඔන්න බබාට කිරි මදි කියලා හිතන්න හිතන්න කිරි මදිම තමයි වෙන්නේ. ඕක තමයි විද්‍යාත්මක සත්‍යතාවේ. ඒ නිසා අම්මා කෙනෙක් සතුටින් ඉන්න එක නිවැරදිව මව්කිරි දෙන්න හරිම වැදගත්. නිවැරදිව බබාට මව්කිරි දීම තුළ දරුවගේ බර ක්‍රමානුකූලව වැඩි වෙනවා, දරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙනවා, එයා හොඳට ගණන් හදන්න දන්න, හොඳට ඉස්කෝලේ යන්න උද්‍යෝගයෙන් වැඩ කරන, නව නිපැයුම් කරන දක්ෂ නිර්මාණශීලී දරුවෙක් බවට පත් වෙනවා. එතකොට ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවා. එතකොට අම්මගේ පැත්තෙන් ගත්තාම අම්මගේ පියයුරු පිළිකා අවදානම අඩු වෙනවා, අම්මා ප්‍රබෝධමත්ව ඉන්නවා. මේ කෙටි බාධා කිරීමක් කරන ඔබතුමීට අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු.
ඔබ කතා බහ කරමින් ඉන්නේ මේ මෞකිරි ලබා දීමේදී මවකට ඇති වෙන්න පුළුවන් ප්‍රායෝගික ගැටලු මොන වගේද කියන කාරණේ පිළිබඳව දැන් මෙතුමිය බොහෝ දේවල් විස්තර කරා. ඒ අතරතුරදී තවත් බොහෝ ගැටලු කාරණා අපේ මව්වරුන්ට ඇති. දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් දැන් දරුවෙක් සීසා කරලා දරු ප්‍රසූතිය සිද්ධ කරොත් කොහොමද මේ සීසා කරපු වේදනාවත් එක්ක කොහොමද දරුවා Tamanගේ මෞකිරි ලබා දෙන්නේ කොහොමද මේ තනපුඩුවට සම්බන්ධ කරන්නේ කියලා. ඔව් ස්වභාවික දරු ප්‍රසූතියකදී අම්මට තනියම හැරිලා මේ කිරි ටික දෙන්න පුළුවන්. සිසේරියන් සත්කමක් කියන්නේ අනිවාර්යයෙන්ම උදව් සහිතව සිද්ධ වෙන දෙයක්. ප්‍රසවයේදී විතරක් නෙමෙයි ප්‍රසවයෙන් පසු අම්මා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන තුරුම කාර්ය මණ්ඩලයේ සහාය අම්මට ලැබෙනවා. ඉතින් රජී රෝහලකත් පෞද්ගලික රෝහලකත් ඒ සහාය ඒ විදිහටම ලැබෙනවා. මම ඉදිරියෙන් කියන්න උත්සාහ කරේ අර අපි දැන් හැම වාසියක්ම ගන්න බලනවනේ බබාගෙන් අපි බබා බබෙක් ගත්තාම ගෙදර එයා දක්ෂයෙක් වෙන්න ඕනේ. එතකොට එයා හොඳ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ලෙඩක් නැති වෙන්න ඕනේ. මේ හැම එකටම මෞකිරි දෙන එක තමයි අඩිතාලම. එතකොට ඔබේ වාසි ටික ගන්න නම් මෞකිරි දීම සමාජයේ වගකීමක් කියන පණිවිඩය දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්. අම්මා පෝෂණය කරන්න ඕනේ. අම්මා සතුටින් තියන්න ඕනේ. අම්මගේ හිත නම් රිද්දන්න එපා මෞකිරි දෙන අම්මා කෙනෙක්ගේ. හරිම අමාරු කාර්යයක් ඇත්තටම මේක ස්වභාව ධර්මයේ තමයි. නමුත් මේක ලොකු වගකීමක් අනිත් කාරණාත් එක්ක ඒ නිසා පුළුවන් තරම් වචනකින් හරි ඔයාට පුළුවන් කිරි දෙන්න. ඔයා ඔය හොඳට කරගෙන යන්නේ ඔයා මාස 9ක් යනකල්ම බඩේ තියාගෙන බිහි කරා නම් ඔයා ඔය ලස්සනට කරන්නේ. ඔයා දක්ෂ අම්මා කෙනෙක්. ඔයා හරි හොඳයි. ඔයාට බැරි නම් කාටද පුළුවන් කියන වගේ කතා එක්ක අම්මලා හරි ප්‍රබෝධමත් වෙනවා. ඉන්දනිල් මම නියුන් දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. මම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මගේ දරුවෝ ලැබෙනකොට මම දරුවෝ දෙන්නට එකවර කිරි දෙනවා. නමුත් මම එක්තරා අවස්ථාවක දැඩි පීඩනයකට ලක් වුණා බබාට කි බබාලට කිරි දෙනකොට. ඒගොල්ලෝ අඬනවා නතර කරන්නේ නැහැ. එක ළමෙක් අඬනකොට ඔබ දන්නවා ගෙවල් වල යුද්ධ පිටි ළමයි අඬන සද්දේ අම්මට අහන් ඉන්න බෑ. ඉතින් ළමයි අඬනකොට අම්මලා ඩිප්‍රෙෂන් වෙනවා. අම්මලාට දරා ගන්න බෑ. මම ළමයි දෙන්න ඇඳේ දාලා මම කෙලින් බබාල දෙන්න දිහා බලාගෙන හිටියා. මට ළමයි හදන්න බෑ. මම මේ තරම් මේ විෂය දැනුම දන්නවා. එතකොට තව කෙනෙකුට මේ ප්‍රශ්නේ කොහොම එන්න පුළුවන්ද? ඒ නිසායි මම මේ දේවල් මේ තරම් සංවේදීව ආදරෙන් කතා කරන්නේ. මම ඉන්නවා මට බෑ ළමයි මට තේරෙන්නේ නැහැ මට ළමයි හදන්න බෑ කියලා. මගේ ස්වාමි පුරුෂයා මගේ හස්බන්ඩ් මට ඒ වෙලාවේ කියපු දේ තමයි ඔයාට බැරි නම් කාටද පුළුවන් ළමයි හදන්න. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඒ වචනේ මට අතිමහත් පන්නරයක්. ඒ නිසා මම හැම වෙලාවෙම හැම කෙනෙකුටම කියනවා වචනවලට පණ තියෙනවා. වචනවලට පුළුවන් අපිව වෙනස් කරන්න. ඒ නිසා ඔබ තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඔබ තමයි මේ ලෝකේ ඉන්න දක්ෂතම ආදරණීය අම්මා. ඒ නිසා ඔබට පුළුවන් නිවැරදිව මෞකිරි දීමේ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න. ඔව් මං හිතන්නේ මෞකිරි ලබා දෙන මව්වරුන්ට එහෙමත් නැත්නම් මවක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න මව්වරුන්ට ඉතමත් හොඳ පණිවිඩයක් එතුමිය ලබා දෙනවා. මව්වරුන්ට විතරක් නෙමෙයි මේ පවුලේ සමාජිකයින්ට සමස්ත සමාජයට ඉතමත් හොඳ පණිවිඩයක් ලබා දෙන්නේ. මොකද මවක් කියන්නේ උත්තරීතර පදවියක් ලබන කෙනෙක්. ඉතින් ඇයට ඒ උත්තරීතර පදවිය ලැබුණට පස්සේ ඒ පවුල තුරින් ලැබෙන සහයෝගය විශේෂයෙන්ම වචන කියන දේ ඉතමත් වටිනවායි කියන කාරණය එතුමිය පැහැදිලි කරනවා. ඒත් එක්කම මගේ ඊළඟ ප්‍රශ්නෙට පොඩ්ඩක් ලං වුණා ඔබතුමිය. ඒ තමයි මම දැන් ඊළඟට අහන්න හිටියේ මේ දැන් නියුන් දරු උපත් සඳහා මව්වරු සූදානම් වෙද්දි. දැන් නියුන් දරුවන්ට විතරක් නෙමෙයි මේ පස් නියුන් ඒ වගේ අපි අහනවනේ වර්තමානයේදී. මේ වගේ අවස්ථාවක මව්වරුන් බොහොම පීඩාවට පත් වෙනවානේ. කොහොමද මෙච්චර මම මව්කිරි ලබා දෙන්නේ? ඇත්තටම කොහොමද ලබා දෙන්න ඕනේ? ඇත්තටම දරුවෝ කී දෙනෙක් හම්බුණත් ඒ දරුවන්ට ප්‍රමාණවත් පරිදි කිරි නිපදවෙනවා කියලා තමයි ස්වභාව ධර්මය තීරණය කරලා තියෙන්නේ. ඉතින් නියුන් දරුවන්ට දැන් ප්‍රායෝගිකව මට මගේ බබාලා දෙන්නට මව්කිරි දෙන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් දැන් එතනදිත් මට ඇති වෙච්ච ප්‍රායෝගික ගැටලුව තමයි දෙන්නටම එකවර බඩගිනි වෙනවා. එතකොට දෙන්නට නියුන් දරුවෝ ඉන්නවා නම් ඇත්තටම දෙපැත්තෙන් එකවර මෞකිරි ලබා දෙන්න පුළුවන්. හරිම සරලව අපි ඉදිරියේදී උත්සාහ කරමු මේ කොහොමද ඉරියව් පවත්ව ගන්නෙ වගේ කාරණා ඔබට කියලා දෙන්න. හැබැයි ඉතින් තුන් නියුන් දරුවෝ ඒ වගේ ඉපදුනාට පස්සේ ඉතින් හරි කලාතුරකින් වෙන්නේ. එතකොට ඉතින් ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඒ වෙලාවට අපි ඊට අදාළව සමහර වෙලාවට ඇගේ මෞකිරි නිෂ්පාදනයට අනුකූලව කිරි දොවලා අයින් කරගෙන ඒ දොවාගත්ත කිරි ටික අවශ්‍ය පරිදි දෙන එක. එතකොට ඒ ඊට අදාළව මෞකිරි නිපදවා ගැනීම සඳහා අම්මට විවේකයේ තියෙන්න ඕනේ, අම්මට පෝෂණයේ තියෙන්න ඕනේ. දැන් දන්නවා එක බබෙක් හම්බුණත් හරියට කෑම ටික කන්න වෙලාවක් නැහැ, නාන්න වෙලාවක් නැහැ, රෙදි ටික හොදගන්න නිදාගන්න වෙලාවක් නැහැ.
ඒ නිසා ඉදුනිල් මං පොඩි ආරාධනාවක් කරනවා අපේ සමාජයට. බබාලා ලැබෙන්නේ ඉති දොළ දුක හැදෙනවනේ. එතකොට අපිට කෑම වර්ග ගෙනත් දෙනවනේ. ඉතින් ඒක හරි සංවේදී සාධාරණ ක්‍රියාවලියක්. මොකද හෝමෝන් එක කන්න බෑ. ඒ කාලේ දෙන කෑම වේල පසු කාලිනෝ කිරි දෙන්න බලපානවා. හැබැයි මව් කිරි දෙන කාලෙදී හරියට බඩගිනි වෙනවා. නිින්ද නෑ. අර කාලේ නම් බබා බඩේ අම්මත් එක්කම නිදිනවා. අම්මත් එක්කම නානවා. දැන් හරිම අමාරුයි බබාව බලා ගන්න, උයා ගන්න, කෑම ටික හදා ගන්න කන්න. එනිසා අපි සමාජයේ පොඩ්ඩක් වෙනස් කරගමු. කිරි දෙන අම්මටත් කෑම එකක් දෙන්න පුළුවන් නම් අහලින් පහලින් අඩුම ගානේ මාසයක් දෙකක් යනකල් ඒක හරි වටින සංස්කෘතියක් වෙයි අපේ රටේ. මොකද අපේ රටේ එහෙම ආදරණීය සංස්කෘතියක් තියෙන නිසා බබෙක් ලැබෙන්න ඉන්න ගෙදරකට කෑම ටිකක් දෙන්න දෙනවා කියන එක හරිම ආසාවෙන් කරන නිසා දරුවෙක් ලැබිච්ච ගෙදරටත් ඒ සංස්කෘතිය පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න බැලුවොත් අපිට ඒ අම්මලාට ගොඩක් වැදගත් වෙයි. ඒගොල්ලන්ට පුළුවන් වෙයි හොඳට කිරි දීලා හොඳ ගුණගරුක දරුවෙක් සමාජගත කරන්න. හොඳ ගුණගරුක දරුවෙක් මගේ දරුව ගුණගරුක වුණාට වැඩන්නේ අනිත් දරුව ගුණගරුක වුණේ නැත්තම් අපි යවන්නේ සමාජයට ඒ දරුව හැමෝම එක තලයක ඉන්න ඕනි කියන තැන ඉඳලා. එතකොට හැමෝටම හොඳ දරුවෙක් බිහි කරගන්න එකට මව් කිරි දීමේ ක්‍රියාවලිය ඉතා විශාල විදිහට බලපානවා. ප්‍රායෝගිකව ඇති වෙන ගැටලු වලට ඒ අවස්ථානුකූලව උදව් කරන එක තමයි අපේ උත්සාහය. දැන් ඔය කියන කාරණේත් එක්ක ඇත්තටම මේ මව් කිරි ලබා දෙන මවකට සුදුසුම ආහාර වර්ග මොනවද? අපි කියනවා මේ ආහාර ලබා දුන්නොත් වැඩිපුර කිරි නිෂ්පාදනය වෙනවායි කියලා. සුදුසුම ආහාර කියලා ගත්තොත් දැන් බබා හම්බෙන්න ගියපුවාම ඉඳනිල් තාමත් මම කලින් හිටිය අනුරාධපුර ශික්ෂණ රෝලේ මම ග්‍රාමීයව බොහොම හොඳට දන්නවා මේ අම්මලාගේ කටයුතු කරන විදිහ. ඉතින් නාගරිකවත් ඉතින් සමහර වෙලාවට තාමත් මම දකින දෙයක් තමයි දරුවා ලැබුණට පස්සේ දෙන පළවෙනි කෑම වේල. ඒ කියන්නේ බබා හම්බෙන්න ගියාම සූතිකාගාරයේ හෝ සිසේරියන් සැත්කමකින් නම් පැය ගාණක් නිරාහාරව ඉඳලා ඒ ආහාර ගන්න. සාමාන්‍ය ප්‍රසවයකදීත් ඒ වගේ තටමනවා, රුධිරේ වාහනේ වෙනවා, අධික වෙහෙසයි, ඉතින් තුවාල වෙලා මේ හැම එකත් එක්කම බබා හමුණාට පස්සේ අහලා බලන්න අම්ම කෙනෙක්ගේ ගොඩාක් බඩකිනි. එතකොට එයාට හොඳට කන්න හිතෙනවා කෑම වෙලක්. එතකොට එයා බලන්න යන අය එයාට අරගෙන යන්නේ තාමත් මිරිස් හොද්දක් නම්, තාමත් කන්න බැරි විදිහට හදාගත්ත කෑම එකක් නම් එයා කොච්චර පීඩනයට පත් වෙනවද? එයාට පළවෙනි ආහාර වේල කොයිතරම් වැදගත්ද? ඒ නිසා පෝෂදායී ආහාර වේලක් කියලා ගත්තට පස්සේ මම කියන්නේ වෙනද කාපු වෙනද ඇලර්ජි නැති වෙනදට කාපුවම කසන්නේ පළු දාන්නේ නැති ඕනම කෑම වේලක් කන්න පුළුවන්. මේ කෑම වේල තුලට ඔබ සාමාන්‍යයෙන් කොළ වර්ග, කුඩා මාළු වර්ග, අපි කියනවා කොස් පොලොස් වගේ දේවල්, කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර, මේවා සමබර විදිහට එකතු කරගන්න. ලොකු ප්‍රමාණයෙන් කෑම කන්න ඕනි කියන කතාව මිත්‍යාවක්. ඒ කියන්නේ දරුවෙක් ලැබෙන පුරවල කන්න කියනවනේ නේද? ඔව්, දෙන්නෙකුට කෑම කන්න. ඒ කතාවල සත්‍යතාවයක් නැහැ. මොකද මම දන්නවා මේ දරුව ලැබුණාට පස්සේ අම්මලාට කවදාවත් එයා ඇඳපු පරණ ඇඳුම් අඳින්න බෑ. ඒ තරමට මහත් වෙලා. ඇත්තට මේක එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඇයට ගොඩාක් කන්න ඕනි කියවුවහම එයාට විවිධ රෝග වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එහි සත්‍යතාවයක් නැහැ. කන ආහාර වේල ගලපලා කලමනාකරණය කරලා පෝෂක කොටස් සියල්ල අඩංගු කරලා කන එකෙන් එයාට හොඳ කිරි වේලක් බබාට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔතනදී තියෙනවා මිත්‍යාවන් ටිකක් ඉදුණි. ආහාර ගැන, නෑම ගැන මේ බබා හම්බුණාට පස්සේ ලොකු මිත්‍යාවන් ටිකක් තියෙනවා. දැන් තාමත් ඉන්නවා සමාජයේ එයාට මේ කොළ වර්ග කන්න දෙන්නේ නැහැ. ඇයි කියලා අහුවාම කියනවා මේ කොළ වර්ග ගිහින් බඩේ බැඳුනහම අර බබා හම්බෙච්ච තැන තුවාලයක් තියෙනවා. මේ තුවාලේ බැඳුනට පස්සේ මේ ඒක හොඳ නැහැ කියලා. එතකොට පොඩි මාළු වර්ග වලින් කැල්සියම් බහුලයි. යකඩ අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධාන සංඝටකය තමයි මේ මාළු, මස් මාළු කියන දේ. ඒව දෙන්න බෑ කියන ඒ වගේ තියෙන කටු ගිහින් වැදුනහම තුවාල වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ කතා මෙහෙම කියන්නේ මිනිස්සු ඇත්තටම දැනුම අඩුකම සහ ඒ මවට තියෙන ආදරේ නිසා. ඒ නිසා අපේ යුතුකම තමයි ඒව නිවැරදි කරන එක. ඉතින් මම ඔබට සරලව කියන්නම්, බබා ඉන්නේ වෙනම තැනක ගර්භාෂයේ, කෑම යන්නේ වෙනම තැනකට. ඒක හරියට බෑග් දෙකක් වගේ. ඒ නිසා ආහාර එහෙම පිටින්ම බබාට යන්නේ නැහැ. ආහාර අපි ආහාර ජීර්ණ පද්ධතියට ගිහින් මේව අවශෝෂණය වෙලා රුධිරයට මිශ්‍ර වෙලා අදාළ සංඝටකත් එක්ක තමයි කිරි නිපදවීමේ ක්‍රියාවලියට සහ දරුවා පෝෂණය වීමේ ක්‍රියාවලියට යන්නේ. තවදුරටත් කතා බහ කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් අපිට කාල වේලාව මදි වෙන නිසා අපි මෙතනින් මේ විශේෂාංගයෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි තවත් දවසක කතා කරමු මේ තියෙන වැදගත්කම් පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණේ කලබෝල ශික්ෂණ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය, ඒ වගේම මනෝවිද්‍යා උපදේශික නිලුක්ෂි තිලකසිරි මහත්මිය. බොහොමත්ම ස්තුතියි මේ වටිනා කියන කතා බහත් එක්ක එකතු වුණාට. ආයුබෝවන්. ආයුබෝවන්.
ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.